හරි අපි චූටි වෙලාවක් අරගෙන පේපර් එකේ ඉතුරු ප්‍රශ්න දෙකක් තියෙනවා ඒ ප්‍රශ්න දෙකත් අපි සාකච්ඡා කරමු. දැන් අපි ගිය සතියේ කතා කරා පේපර් එක. ඒ ගිය සතියේ කතා කරපු පේපර් එකේ තව ප්‍රශ්න දෙකක් ඉතුරුයි මම දන්නවා දැන්. හෙට වැඩට යන්න ඕනේ ගොඩක් කට්ටියට. මම හිත ගොඩාක් වෙලා ගන්නෑ විනාඩි 10ක් උඩරිම විනාඩි 15ක් මට දෙන්න. පේපර් එකේ තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. මේ ප්‍රශ්න දෙක කතා කරලා අපි පන්තිය නතර කරමු. දැන් ගිය සතියේ අපි කතා කරපු පේපර් එකක් තිබ්බා මයික් ඕපන් කරගන්නම් ඒක අපි අන්තිම ප්‍රශ්න දෙක ඉතුරු කරලා කතා කරේ හරි අපි මේක ඔක්කොම කතා කරා මේ දත්ත පිළිතන ආකාරය තොරතුරු වල ලක්ෂණ තොරතුරු වල අදාළත්වය තොරතුරු වල වර්ණාකම දාපාවකින් සාධක අපි මෙන්න මෙතනින් අතර කරා දත්ත සකස් කිරීම සඳහා භාවිතාවන ක්‍රම දෙක හරි අපි මේ ටික ටක් ගාලා විනාඩි 10කින් 15කින් ඉවර කරමු දත්ත සකස් කිරීම සඳහා භාවිතාවන ක්‍රම දෙක රයිට් මේ නැතුව දිනේ මාටි අල්ලපු කරන්න හරි වෙනව නේද දත්ත සකස් කිරීම සඳහා භාවිතාවන ක්‍රම දෙක එකකට අපි කියනවා අපි ඔබට ඉංග්‍රීසියෙන් කියන්නේ එකක් බැච් ප්‍රොසෙසින් අනික රියල් ටයිම් ප්‍රොසෙසින් batch processing අනික real time processing අපි ඔන්න සිංහලෙන් කියනවා එකක් අපි සිංහලෙන් කියනවා පළවෙනි එක කාණ්ඩගත සකස් වීම ඕකට අපි කියුවා batch processing batch processing කාණ්ඩගත සකස් කිරීම batch processing මේ දත්ත සකස් කරන ක්‍රම දෙකක් මොකද මේ batch processing නැත්නම් කාණ්ඩගත සකස් කිරීම කියලා කියන්නේ දත්ත දීර්ඝ කාලයක් පුරා එකතු කරනවා අපි හිතමු මාසයක් තිස්සේ දවස් 30ක් තිස්සේ දත්ත එකතු කරනවා එකතු කරලා 31 වෙනිදාට දත්ත සකස් කරනවා අර ගොඩක් මූල්‍ය ආයතන වල month end එක කියලා එහෙම කරන්නේ මාසයක් තිස්සේ එකතු කරගත්ත ඒවා එක දවසකදී process කරනවා දීර්ඝ කාලයක් පුරා දත්ත එකතු කරනවා දුරකථන සමාගමක් මාසෙ දවස් 30 දුරකථන වල දුරකථනයේ කියන්නේ පරිභෝජනය එකතු කරලා මාසෙ අන්තිමට බිල process කරනවා මැතිවරණයකදී උදේ 7 ඉඳලා හවස 4 වෙනකල් මිනිස්සුන්ගේ මනාපය එකතු කරලා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට අරන් ගිහිල්ලා ඔක්කොම එකපාර process කරනවා ලක්ෂ දෙකමාරක තුනක විතර වගේ ශිෂ්‍යෝ විභාගෙ ලියපු ඒවා ටික මාස දෙකක් විතර ලකුණු ටික එකතු කරලා එක වෙලාවකදී process කරලා result එක output කරනවා කාලයක් තිස්සේ දත්ත එකතු කරලා පස්සේ අවස්ථාවකදී process කරනවාට අපි කියනවා batch processing කියලා. ඒ අප batch processing පාවිච්චි කරන තැන් වලට උදාහරණ තමයි විභාග මැතිවරණ දුරකථන විදුලි ජල බිල්පත් සකස් කිරීම ඒවා batch processing දැන් හැම තැනටම බැච් ප්‍රොසෙසින් ගැලපෙන්නේ නැහැ. සමහර ප්‍රොසෙසින් තියෙනවා අපි ඒවට කියනවා පත්‍ය කාල සකස් කිරීම. අපි ඒකට කියනවා රියල් ටයිම් ප්‍රොසෙසින්. ඒ කියන්නේ දැන් ආදානය කරා, දැන් සකස් කිරීම කරා, දැන් ප්‍රතිදානය දුන්නු. ඒ කියන්නේ ATM කාඩ් එක දැම්මා දැන් ආදානය කරා දැන් සකස් කිරීම කරා දැන් ප්‍රතිදානය කරා ATM කාඩ් එකේදී මාසෙක් තිස්සේ දත් එකතු කරලා සකස් කළා පස්සේ රිසල්ට් එක දෙන්නේ නැහැ ඔයා ඉන්ටර්නෙට් එකකින් යනවා මොනවාද ඔන්ලයින් බඩු ඕඩර් කරන්න දැන් පහුගිය කාලේ කොරෝනා කාලේ වල ගෙදර ඉඳලා ඔන්ලයින් බඩු ඕඩර් කරන්න දැන් වෙබ්සයිට් එකට ගියා දැන් ඕඩර් කරා දැන් සල්ලි ගෙව්වා දැන් වැඩි ඉවර අපි කියනවා තත්ත්ව කාලීන සකස් කිරීම නැත්නම් රියල් ටයිම් ප්‍රොසෙසින් ගුවන් යානයක ආසනපත් වෙන් කිරීම දුම්රිය ටිකට් පතක් වෙන් කිරීම ATM යන්ත්‍රයේ මුදල් ලබා ගැනීම හරි ඒවා රියල් ටයිම් ප්‍රොසෙසින් වලට උදාහරණ මේ රෙකෝඩින් එක දෙනවනේ ඒ නිසා Tamanට දැන් ලියාගන්න බැරි වුණාට කමක් නැහැ පස්සේ හරි රෙකෝඩින් එක අහලා මේවට උත්තර ටික ලියාගන්න හරි ඔව් අපි කිව්වා
මෙන්න මේ කාණ්ඩ ගත සකස් කිරීමයි අනික අපි කියවා තත්ත්ව කාල නැත්නම් රියල් ටයිම් ප්‍රොසෙසින් කියන. හරි. ඊට පස්සේ ඊළඟට ගියොත් පරිගණකයක මතක වර්ගීකරණය කළ හැකි ආකාර මොනවාද? එකක් අපිට පුළුවන් ප්‍රාථමික සහ ද්විතීක මතක ලෙස. ප්‍රාථමික මතක අස්තර වැටුණේ RAM එක නැත්නම් ප්‍රධාන මතකයේ සහ සංචිත මතකයේ රෙජිස්ටර් මතක ඔක්කොම ප්‍රාථමිකව. ඒ ද්විතීක මතක අපි කතා කරා. hard disk එක, pen එක ඊට පස්සේ අපි ආයෙ පාවිච්චි කරා ඉස්සර පාවිච්චි කරා මෙන්න මේ වගේ floppy disk. ඉස්සර දැන් සමහර තැන්වල පාවිච්චි කරන වැඩි. ඒ ඔක්කොටම කලින් ඒ මේ 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 තියෙන අඟල් තුනම ආයෙ floppy disk එකට එක. මේ කියනවා අඟල් 5යි කාලා. ඊට අඟල් 8. ඒ වගේ floppy disk එකට පාවිච්චි කරා. දැන් මේ මැද මේ සිදුරක් තියෙන්නේ කැලින් අඩු වෙන්නේ නැහැ මේ floppy disk එකේ හැටි. ඒ floppy disk එකට පාවිච්චි කරා එහෙම තමයි. ඊට පස්සේ ආයෙ මතක වර්ගීකරණය කරන්න පුළුවන්. නැෂ්‍ය සහ නැෂ්‍ය නොවන ලෙස මං කිව්වේ නැෂ්‍ය කියලා කිව්වේ විදුලිය විසන්ති වුණාම මතකයේ තියෙන දත්ත මැකිලා යනවා නම් විදුලිය විසන්ති වුණාම මතකයේ තියෙන දත්ත මැකිලා යනවා නම් අපි ඒවට කියව නැෂ්‍ය මතක කියලා විදුලිය විසන්ති වුණාම මතකයේ තියෙන දත්ත මැකෙන්නේ නැත්තම් අපි ඒවට කියව නැෂ්‍ය නොවන මතක ඔන්නෝ විදියට මතක වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රාථමික සහ ද්විතීක මතක ලෙස වර්ගීකරණය කරන්න පුළුවන් එක පැත්තකින් නැෂ්‍ය සහ නැෂ්‍ය නොවන විදියට වර්ගීකරණය කරන්න පුළුවන් හරි ඊට පස්සේ ප්‍රාථමික මතක ලෙසින් හඳුන්වන්නේ කුමක්ද මොකද ප්‍රාථමික මතක කියලා කියන්නේ පරිගණකයේ මධ්‍ය සැකසු ඒකකයට ඍජුව ප්‍රවේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ මම වාඩි කිව්වේ කම්පියුටරේ hard disk එක, pen drive එක, CD ROM එක, floppy disk එක කෙලින්ම access කරන්න බෑ. RAM එක හරහා තමයි යන්න ඕනේ. හැබැයි කම්පියුටරේ මධ්‍ය සැකසුම් ඒකකයට central processing unit එකට RAM එක සංචිත මතක සහ register මතක කියන මතක ඍජුව ප්‍රවේශ කරන්න access කරන්න පුළුවන්. අන්න ඒවට අපි කියනවා ප්‍රාථමික මතක කියලා. එන අපි ලියමු මොනවාද ප්‍රාථමික මතක කියලා කියන්නේ පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකයට සැකසුම් ඒකකයට ඍජුව ප්‍රවේශ කළ හැකි මතක ඍජුව ප්‍රවේශ කළ හැකි අපි කියන ඇක්සස් කරනවා කියලා. අපි කියන්නේ ඊමේල් ඇඩ්‍රස් එක ඇක්සස් කරනවා. ඉන්ටර්නෙට් ඇක්සස් කරනවා. Facebook account එක ඇක්සස් කරනවා. අපි ඇක්සස් කරනවා කියලා කියන්නේ ප්‍රවේශ කරනවා. ඍජුව ප්‍රවේශ කළ හැකි මතක. ඒතකොට එයාගේ තව ලක්ෂණයක් තමයි ඒ සියලු දේ හදලා තියෙන්නේ අර්ධ සන්නායක වලින්. අර්ධ සන්නායක වලින් නිර්මාණය කර ඇත. අර්ධ සන්නායක වලින් නිර්මාණය කර ඇත. මොකද අර්ධ සන්නායක කියලා කියන්නේ? ඔයා ඉගෙනගෙන තියනවා සිලිකන් ජර්මේනියම් වගේ අර්ධ සන්නායක. ඕලෙවල් කරන කලින් කරගෙන නැහැ. අන්න එහෙම අර්ධ සන්නායක වලින් තමයි මෙයා හදලා තියෙන්නේ. හරි. අවසාන ප්‍රශ්නේ නැෂ්‍ය මතකයක් ලෙසින් හඳුන්වන්නේ කුමක්ද? මොකද්ද? අපි උඩට ගමුද මේක මේක ඕන ලියා ගන්නකො මේ ප්‍රාථමික මතක ලෙසින් හඳුන්වන්නේ කුමක්ද කියන එක ඕනේ කට්ටිය ලියා ගන්න හරි කොහොමද රෙකෝඩින්ග් එක දෙනවා ඒක රෙකෝඩින්ග් එකත් එක්ක ආයෙ පාරක් බලන්න හරි right අපි යමුකෝ නැෂ්‍ය මතක ගැන නැෂ්‍ය මතකයක් ලෙසින් හඳුන්වන්නේ කුමක්ද මොකක්ද
නැෂමතකයක් කියලා කියන්නේ පරිගණකයට විදුලිය සපයා ඇති විට එම මතකවල ගබඩා වී ඇති දත්ත නොයනස්ව පවතින එහෙත් විදුලිය විසන්ධි වූ පසු එම දත්ත මැකී යන මතක නැෂ්‍ය මතක ලෙස හඳුන්වමු. හරි ඔන්න පරිගණකයට විදුලිය සපයා ඇති විට එම මතකවල ගබඩා වී ඇති දත්ත නොවිනස්ව පවතින එහෙත් විදුලිය විසන්ධි වූ පසු එම දත්ත මැකී යන මතක නැෂ්‍ය මතක ලෙස හඳුන්වන උදාහරණයක් ඕන නම් ලියන්න. උදාහරණ එකක් ප්‍රධාන මතකය අපි කියනවා රැම් කියලා කියනවා. ඊට පස්සේ සංචිත මතක. ඊට පස්සේ අවසාන එක රෙජිස්ටර් මතක. ඔන්න නැෂ්‍ය මතක වලට දුන්නා. හරි ඔන්න නැෂ්‍ය මතක වලට උදාහරණ. හරි දැන් ඔතනින් අපි අද දවසේ වැඩ කටයුතු ටික අවසන් කරමු. මම හිතනවා මේ පේපර් එකෙන් අපි අන්තිම කතා කරපු ප්‍රශ්න වලට තේරෙන්න ඇති කියලා. දැන් ඉදිරියේදී පැහැදිලිව වැඩ කරගෙන යන්න අපි මොකද මෙතනින් ගොඩක් කට්ටිය සමහරවිට අපේ පන්තියේ ඊළඟට හම්බ නොවෙන්නත් පුළුවන්. ලබන සතියේ ඉඳලා අපි සාමාන්‍ය විදිහට මේ මම ඇහුවා ගොඩක් කට්ටියට පුළුවන් තවස් මොනවද කියලා සෙන්සුරාදද ඉදිදද අගහරුවාදද කියලා. ඉතින් ඒකත් අර සමහර අවස්ථාවලදී වගේ මේ බෙදුණු කතාවක් තියෙන්නේ. දැන් බලමු මේ ඉදිරියේදී දෙසැම්බර් මාසෙ ඉඳලා පන්තිර දිගටම සම්බන්ධ වෙන දරුවන්ගෙන් අප මම ওই ප්‍රශ්නේ ආය අහන්න. අහලා ඒගොල්ලන්ට අගහරු දැන් මේ අගහරුවාද කියන දවසේ සමහර වෙලාවට සමහර කට්ටිය දැන් බහුදා උදේට වැඩට යන්න තියෙන ප්‍රශ්න තියෙන නිසායි මම ඇහුවේ. මට ප්‍රශ්නයක් නෑ. මට සාමාන්‍යයෙන් මට අගහරුවාද සෙනසුරාද කියන දවස් දෙකෙන් ගැටුවක් නැතුව මට මේ ටයිම් එකක් දෙන්න පුළුවන්. ඔයාලගේ පන්තියේ කොහොමත් අපි අගහරුවාද කියන එක දාගත්තේ ඒක ගැටුවක් නෑ මට. මට අගහරුවාද දවස් වෙනස් කරන්න මට කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් අර ඔයාලගේ පැත්තෙන් ඔයාලා සමහර කට්ටිය කිව්වස මේ පහුවදා උදේට වැඩට යන්න තියෙනවා 5:00 මාට පහට නැගිටින්න ඕනේ නිසා ටිකක් අගහරුවාද රෑ පන්තියේ ඉන්න එක ටිකක් අමාරුයි කියලා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පැයක් විතර පන්තියේ ඉඳලා ඒගොල්ලෝ එක්සිට් වෙනවා. යාර රෙකෝඩින් එක අහනවට වඩා සජීවීව පන්ති අහන එක ඒක හරි ලේසියිනේ තේරෙනවනේ. ප්‍රශ්නයක් වුණත් අහන්න පුළුවන්නේ. ඒ නිසායි මම බැලුවේ. අපි බලමු දෙසැම්බර් මාසයේ දිගටම පන්තියට සම්බන්ධ වෙන දරුවන්ගෙන් අහලා ඒගොල්ලන්ට ඕන විදිහට අපි වෙනස් කරගන්න අවශ්‍ය නම් වෙනස් කරගමු. නැත්නම් මේ විදිහට දිගටම කවරුවා දවසට පන්තිය කරගෙන යන්න. හරි එහෙනම් මෙතනින් අපි අද දවසේ පන්තිය නතර කරනවා. ඒ වගේම නොවැම්බර් මාසයේ අපි පවත්වාගෙන ආපු අතරම සමාජ සත්කාර වැඩසටහනක් විදිහට අපි මේක පවත්වාගෙන ආවේ නොවැම්බර් මාසේ. හරි මොකද ඔයාලා දන්නවා ගොඩක් ටයිම් වල පළවෙනි දවසේ ඉඳලම සල්ලි ගෙවන්න නැත්නම් පළවෙනි දවසේ ඉඳලම පන්තියට සම්බන්ධ වෙන අවස්ථාවක් ඔයාලට දුන්නේ නැහැ. ඒක සාමාන්‍යයි. මොකද ඔයාලා සියලු දෙනා රජයේ සේවකයෝ රැකියාවක් කරන කට්ටිය. ඒ නිසා ගොඩක් ආයතන සහ ගොඩක් ගුරුවරු පළවෙනි දවසේ පන්තියට සම්බන්ධ වෙනවා නම් අනිවාර්යෙන් පළවෙනි දවසේ ඉඳලා සල්ලි ගෙවලා ඉන්න ඕනේ කියන උද්දේශයේ පිටිය. නමුත් අපි අතරම සමාජ සත්කාර වැඩසටහනක් විදිහට අපි දැක්කා විශේෂයෙන් තොරතුරු තාක්ෂණය වගේ විෂයන් ගොඩාක් කට්ටිය අතර. මොකද මමත් අවුරුදු ගණනාවක් තිස්සේ ඔයාලගේ රජයේ ආයතනත් එක්ක වැඩ කටයුතු කරනවා. මම අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාවේ මුළු කෑගල දිස්ත්‍රික්කයේ පුරාවටම LGN එක පාවිච්චි කරනවා. හරිද? LGN එක පාවිච්චි කරන සහ ඒක පාවිච්චි කරන නෙවෙයි අතරම
LGN එක සම්බන්ධයෙන් ඔෆිස් එකේ වගකීමක් තියෙන නිලධාරියාව පුහුණු කරා වගේ තමයි 2009 10 විතර වගේ කාලේ LGN එක ආපු මුල කාලේ හරිද ඒගොල්ලන්ව ඒ මොනවාද රාජ්‍ය පරිපාලන ආයතන අමාත්‍යාංශය සහ ආසියානු සංගරතන බැංකුව එකතු වෙලා වැඩසටහනක් තිබ්බා ඒගොල්ලන්ට ට්‍රේනින් එකක් ඒ ට්‍රේනින් එකේ සම්බන්ධකාරී විදිහට නැත්තම් ඒ දේශකවලෙක් විදිහට සහ පාඨමාලා සම්බන්ධීකාරකෙක් වරෙක් විදිහට වැඩ කරපු නිසා ඒගොල්ලොත් එක්ක තව සමීපව වැඩ කරා අපි ඒ වගේම ගුරුවරු පුරුදු කරපු ආසියානු සංවර්ධන බැංකුව සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු කරලා තිබ්බ උසස් අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියේදී අපි ඒ පුහුණු කිරීම කටයුතු කරා අවුරුදු ගණනාවක් තිස්සේ ඒ නිසා අපි දැකපු දෙයක් තියෙනවා ගොඩාක් කට්ටිය තොරතුරු තාක්ෂණය නැත්නම් ICT කියන එක ඒගොල්ලන්ගේ අර අකමැති විෂයන් ලිස්ට් එකට තමයි දාගෙන තියෙන්නේ තේරෙනවද අකමැති විෂයන් තියෙන ලිස්ට් එකට අර ඔයාලගේ තියෙන්නේ ගොඩක් කට්ටියගේ අර ඉරිදා දවසට උදේ නැගිටලා උයනවා කියන එක ටිකක් අකමැති බෝරින් වගේ කියලා කියන්නේ අන්න එහෙම ගොඩකට දාගෙන තියෙන්නේ ඒ නිසා අපිට ඕනෙකම තිබ්බා නෑ ICT එහෙම නෙවෙයි ඒකට හේතු තිබ්බා සමහර වෙලාවට ඔයාලට ඒක උගන්වන ගුරුවරුන්ගේ සමහර ලාට ගැටලු අපි දැක්කේ ගොඩක් වෙලා රසවත් උගන්වන්න දන්නේ නැතිකම විශේෂ ආසාවෙන් උගන් ආසාවෙන් ඉගෙන ගන්න අවස්ථාවක් නොදෙන ඒ වගේ දේවල්. ඒ නිසා අපිට ඕනකමක් තිබ්බා නෑ ICT කියන එක එහෙම එකක් නෙවෙයි. මේක හරියට අල්ලගත්තොත් මේක ගොඩාක් දේවල් ගන්න පුළුවන් මේක මාර ආසා විශයක් ලස්සන ඉගෙන ගන්න පුළුවන් විශයක් කියන එක කියලා දෙන්න අපිට අවස්ථාවක් තිබ්බා. ඒ නිසා අපි සමාජ සත්කාර වැඩසටහනක් විදිහට අපි නොවැම්බර් මාසේ වලට ඇවිල්ලා බලලා අඩුම ගන්න විශේෂ ආසාවක් ඇති කරගන්න අවස්ථාව දුන්නා. ඒ නිසා ඒ කතාවත් එක්ක අපි ඊළඟ දවසේ ඉඳලා ඇත්තරම අපේ පන්තිය අරගෙන යන අපි ඉස්සරහට එහෙනම් එදා දවසේ අලුත් පන්තියත් එක්ක සම්බන්ධ වෙන දරුවෝ ලබන සතියට ආදරයෙන් පිළිගනිමින් මෙතනින් එහාට පන්තියට සම්බන්ධ වෙන්න මොන හරි අපහසුතා ප්‍රායෝගික අපහසුතා හරි මොන හරි සමහර කට්ටිය නිකන් අර ආසාවට ඇවිල්ලා බලපු කට්ටියත් එදී වෙන පන්ති වලට යන ගම ඒක ගැටුවක් නැහැ ඒ මෙත්‍ර කල් කරගෙන ආපු විදිහට ඒ විදිහට මේ ගමන යන්න ඒක ගැටුවක් නැහැ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් අපි සතුටු වෙනවා ඒ සම්බන්ධයෙන් ඉතින් ඒගොල්ලන්ට එහෙම අදින් පස්සේ පන්තිය සමු ගන්න දරුවන්ට සමු දෙමින් අරගොල්ලන්ව ආදරෙන් පිළිගනිමින් ඊළඟ සතියට අපි අද දවසේ අපේ පන්තියේ වැඩ කටයුතු ටික මෙතනින් සමාප්ත කරමු එහෙනම් සියලුම දෙනාට සුබ රාත්‍රියක් ඒ වගේම සුබ සතිය මම හැමදාම කියනවා වගේ පරිස්සමට ඉන්න අපි තාමත් ඉන්නේ අවදානමක් යට ඉතින්සයි එකක් මතක තියාගෙන විශේෂයෙන් ඔයාලා රජයේ කාර්යාලවල රාජකාරී කටයුතු කරද්දී ඒ අවදානම තියෙනවා ඒවත් මතක තියාගෙන අපි එහෙනම් මෙතනින් නතර කරමු එහෙනම් සියලු දෙනාට ආයුබෝවන් සුබ රාත්‍රිය